සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්කෝ ධේන ජිනේ කෝ ධම් අසාධුං සාධුනා ජිනේ ජිනේ කදරියං දානේන සත්චේන අලිකවා දිනන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ උදෑසන පින්බර උදෑසනක් වේවා මේ දවස වාසනාවන්ත දවසක් වේවා සිතගත නිමී යන සැනසිල්ලේ සුව දෙන මේ උතුම් ධර්මය ඔබේ ජීවිතයට අමා පවනැල්ලක් වේවා කියලා මම බොහෝම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා සවන් කඩතුරා හද කඩතුරා විවර කොට මේ දහම් අසන්නට ආරාධනා කරනවා මේ උලාර ධර්මය දේශනා කළේ දස බලධාරි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය අනන්ත ගුණයෙන් සමන්නාගතයි. හැම පව්මල දුරු කළ හැම කුසල් දහම් උපද්දවාගත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙනයම් පරචිත්ත විජානන ඥානෙහිමි කිසිවෙකුටවත් දැකලා මෙන්න මේ වැරද්ද තියෙනවා කියලා කියන්න බැරි ඒ තරමින්ම පිරිසිදු ජීවිතය තමයි සම්බුදු හද මඩල දැරූ ඒ උතුම් ජීවිතය. බුදුරජාණන් වහන්සේගේ විස්මිත ප්‍රඥාව ලෝකයකට අමිල පිහිටක්. සම්බුදු ජීවිතයේ විරාගි භාවය, නික්ලේසි භාවය ලෝකයට දැවැන්ත පිළිසරණ. ඒ වදාළ ධර්මය සත්වයාට අස්වැසිල්ලක්. ඒ මහා බෝසත් පාරමි ගමන සත්වයාට දෙවන්ත මඟ පෙන්වීම මහා බෝසත් චරිතය සම්බුද්ධ චරිතය ඒ උලාර ධර්මය ජීවිතයත් සසරත් ජය ගන්න කැමැති උදවියට අසම සම මඟ පෙන්වීමක් ආදර්ශයක් කැඩපත මේනි උතුම් ධර්මයට ඔබ කොන්දේසි විරහිතව ඔබේ හදවත විවර කරන්න ඕන ඔබේ එක පැතුමක් තියෙනවා. ඒ පැතුම මම කිව්වොත් ඔබට කිසිසේත්ම එහෙම නෙමෙයි කියන්න බෑ. ඔබේ එකම පැතුම තමයි සැපවත් වීම. සැපත පිළිබඳව ඇති ප්‍රාර්ථනාව. කායික සැපත, මානසික සැපත, මෙලොව සැපත, පරලොව සැපත. ඔබ ඒකාන්තයෙන් අපේක්ෂා කරනවා. එහෙම නෙමෙයි කියලා කාටවත් ඒ ගැන තර්ක කරන්න බෑ.
ඔබ නෙමෙයි මා නෙමෙයි අප නෙමෙයි මේ පොළොවේ සියලු මිනිසුන් ඒ වගේම මිනිසුන්ට අයිති නොවු තිරිසන්ගේ සතුන් ඇතුළු මිනිස් නොමිනිස් සියලු සත්වයන්ගේ කායන පැතුම තමයි සැපත සන්තෝෂය සුඛය සෝමනස්සය කායික මානසික සැනසෙල්ල අපේක්ෂාවෙන් තමයි සත්වයාගේ මුළු ක්‍රියාකාරකම් පද්ධතියම විහිදෙන්නේ ඒ නිසා සැපත හොයන මිනිසාවන ඔබට සැපතේ අමා උල්පත මතු කර දුන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න අමා ධර්මයේ සරණ යන්න සංඝ රත්නයේ සරණ යන්න සැපත නිසකව ලැබෙනු ඇති ඒ ගැන සැක උපදවන්ට දෙයක් නැහැ ඉතින් ඒ කාරණේ මේ උදෑසන සිහි කළේ ඔබේ ජීවිතයට අස්වැසිල්ල පතා රැකවරණය පතා පින්වතුනි හිතක් හදනවා කියන කාරණය ලෝකේ අමාරුම දේ බාහිර ඕන දෙයක් හදන්න පුළුවන් වේවි මේ හිතක් අවැසි අරමුණක් තුල මෙහෙවා අපට උවමනා ආරම්මණයක යහපත් ආරම්මණයක හිත තබා ඒ හිත අකණ්ඩ කොට පුහුණු කිරීම අතිශයින් සුදුක්කර දෙයක් දුෂ්කර දෙයක් මොකද මේ හිත කියන්නේ පෙනෙන ද්‍රව්‍යමය භෞතික වස්තුවක් නෙමෙයි මේ හිත හිග්මවන්ත අවශ්‍ය වෙන්නේ එබඳු දහමක් එබඳු මඟ පෙන්වීමක් ප්‍රතිපදාවක් ඒ ප්‍රතිපදාව තමම්මයි ජීවිතයට එකතු කරන්න ඕන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සාරාසක කප්සුව හස් පාරමි ධර්ම පුරා ලැබූ ලෝතුරා බුද්ධ රාජ්‍ය ඇතිව දෙවි මිනිසුන් ආමන්ත්‍රණය කොට වදාලේ මේ හිත උතුම් මගේ යහ මගේ පිහිටවන ආකාරය කියා දෙන්න. මේ උතුම් ධර්මය ජීවිතයට පමුණුවා ගලපා එමගින් අස්වැසිලි ලබන හැටි ලෝකෙට කියා දෙන්න. කොටිම්ම මුලින් කිව්වා වගේ සුවපැතුම සන්තෝෂයේ පිළිබඳ අපේක්ෂා මිනිස් මනසේ ඇති සැපත පිළිබඳ අහිංසක බලාපොරොත්තු සාර්ථක කොට සාක්ෂාත් කොට දෙන්නයි මේ අමා ධර්මය ඒ සිරිමුව මඩලින් මහා කරුණා පුරස්සර හදවතින් සුවඳ හමන සිරිමුව මඩලින් අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මාධූරයෙන් අලලා කලතා දේශනා කළේ ඇසුවනින්ම හිත සැනසෙනවා ඒ මේ ධර්මය. සිතුවනින්ම හිත සැනසෙනවා ඒ මේ ධර්මය. මෙනෙහි කළ වනින්ම හිත සැනසෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණය අසිරිමත් ජීවිතය. එනිසා හිත නිවා ගන්න, සනසා ගන්න, සංසිඳුවා ගන්න. අවුස්සා කලඹා කලතා ගත්තොත් මේ හිත එයම තමයි තමාට ලොකුම නපුර, ලොකුම විපත සිද්ධ කරන්නේ. හික්මුණ හිත සැපත පිණිසයි, නොහික්මුණ හිත දුක පිණිසයි. බුදුරජාණන් වහන්සේ තමයි එහෙම දේශනා කළේ. එනිසා චිත්තං දන්තං සුඛාවහං චිත්තං ගුත්තං සුඛාවහං. දමනය කිරීමම හිත සැපත. රැකීමම හිත සැපත. හැබැයි මේ හිත දමනය කරන හිත ආරක්ෂා කරන විදිය මේ උත්තම ධර්මයෙන් දැනගන්න ඕන. හිත ඇවිස්සෙන ආකාරය දැනගත්තොත් තමයි හිත නිවෙන ආකාරය ගැන අවබෝධ කරගන්න ලැබෙන්නේ. මනසට නැගෙන සිතුවිලි ධාරා අතර මේ හිතට එන අරමුණු වලින් හිතේ පහළබන චෛතසික ධර්ම තියෙනවා. ඒ අතර ලෝභය නැමැති චෛතසිකය, ක්‍රෝධය නැත්නම් ද්වේෂය නැමැති චෛතසිකය, මෝහය නැත්නම් දුෂ්ප්‍රඥ භාවය නැමැති චෛතසිකයක් තියෙනවද? මෙන්න මේ චෛතසික තුනට කියනවා අකුසල මූල කියලා. අකුසල ධර්මයන් පැන නගින තැන මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය. මේව මුල් කරගෙන තමයි දොළසක් වූ අකුසල චිත්තෝත්පාදයන් පහළ වෙන්නේ. එයමයි සත්වයාගේ විපතේ මූලය, විපතේ හේතුව. දුකේ මූලය, දුකේ හේතුව. ඒ වගේම මේ හිතේ පහළ වෙන අලෝභය, අද්වේෂය, අමෝහය කියලා කුසල මූල තුනක්. එමගින් පහළ වෙන ඒ තුල පහළ වෙන ඒ සිත් පරම්පරාව කුසල සහගතයි. යහපත උදාකර දෙනවා. ඒ සිත් බහුලව පහළ වෙනවා නම් ඒ පුද්ගල මනස ඒකාන්තයෙන් පිරිසිදුයි. සැප විපාක, ඉෂ්ට විපාක දායකයි. එතකොට මේ හිතේ ලෝභය උපද්දවන, ක්‍රෝධය උපද්දවන විදිහේ අරමුණු හිතට නැවත නැවත ලං කරලා ඒ අරමුණු ඔස්සේ හිත දුවන්න සැලැස්සුවොත් විපත අත ළඟයි. තමන්ම දක්ෂ වෙන්න ඕන. තමන්ගේ හිත අකුසලයෙන්, අකුසල අරමුණු වලින්, පාපි භාවයන්ගෙන්, අකුසල චිත්තෝත්පාදයන්ගෙන් ඈත් කරලා තබන්න. ඒක බාහිර පුද්ගලයෙකුට නෙමෙයි තමාටමයි කළ හැකි වන්නේ. බුදුරජාණන් වහන්සේ අමා ධර්මය දේශනා කරමින් ඒ උදෙසා මඟ පෙන්වීම
ඉතා පිරිපුන් ආකාරයෙන් සිද්ධ කළා. එනිසා ඒ මඟ ඉගෙනගෙන ඔබ පිළිපදිමින් ධර්ම මාර්ගය තුළට බැහැලා සිත රැකගෙන ඉස්සරහට යන්න කල්පනා කරන්න ඕන. සිත කලඹවාලන, අවුස්සාලන, දවාලන, පුළුස්සාලන අරමුණු බාර ගන්න එපා. ඒ අරමුණු වලට හිතට ඇතුළු වෙන්න ඉඩ තබන්න එපා. ඒ අරමුණු නිසා ඇතුළාන්තයේ කැළතිලා, කැළඹිලා, අවුල් වෙලා, ගිනිබත් වෙලා ගිහාම තමන්ගේ සැපතේ මාවත තමයි තමන්ට නොපෙනී යන්නේ, අහිමි වෙන්නේ. එනිසා තමන්ම දක්ෂ වෙන්න ඕනි. තමන්ගේම සැනසෙල්ල තමා විසින් උපන්දවා ගන්න. හිත රැක ගැනීම අමාරු දෙයක්, බාහිර දූර වැඩක්. ඒක ඉතා සූක්ෂමව කරන්න ඕනි දෙයක්. හිතේ කැමැත්ත, හිතේ පුරුද්ද, හිතේ ගතිය තමයි පාප මලයේ තැවරීම. එම නැත්තම් අකුසලයේ නැමැති මඩගෝරුවේ ගිලීම. එම නැත්තම් කාමයේ, කෝපයේ, ක්‍රෝධයේ එල්බ පැවතීම. හිතේ බහුල පුරුද්ද සහ බහුල පැවැත්ම මොකද? සංසාර ගමනේදී එව තමයි මේ හිත විසින් බොහෝසෙයින් හුරු කළේ. හිතට හුරු අරමුණට හිත බැසගෙන යාම පිළිබඳව පුදුම වෙන්න දෙයක් නැහැ. සංසාර ගමන නැමැති දීර්ඝම කාලයේ පින්වතුනි හිත වැඩියෙන්ම භාවිත වුනේ රාගය තුලයි, කාමකත්වය තුලයි, ක්ලේශය තුලයි, කෝපය තුලයි. ඒසැ එව ඉස්මතු වෙනවා. ඒ වගේ අරමුණක්, ඒ වගේ ආරම්මන ඡායාවක් හිතේ වදිනකොටම අර ලෝභය වහාමතු වෙනවා. අලු යට තිබුණ ගිනි පුලිඟු හමන සුළඟින් පෑදිලා උද්දීප්ත වෙලා ගිනි ඇති වෙනවා වගේ අර රාගය නැමැති ගින්න තප්පර ගානකින් ඇවිලෙනවා. ද්වේෂය, ක්‍රෝධය නැමැති ගින්නත් ඇවිලෙනවා. ඒ සහගත අරමුණු ලං වෙන. එනිසා අවස්ථාව පින්වතුනි බොහෝම වටිනව. මොකද මේවා අහන්න ලැබෙනවා. මේ ධර්මය අහන්න ලැබුණ නැත්නම් කොහොමත් හික්මවා ගන්නට බෑ හිත. මේ ධර්මයේ හික්මිලා හැර වෙන ක්‍රමයකින් හිත හදන්නත් බෑ. මේ ධර්ම මාර්ගයේ රැකවරණේ හැර වෙන රැකවරණයක් ඇත්තෙත් නැහැ. මිනිහා හොයන්නේ සැපතයි. සැපත ලැබෙන මාවතද මෙයයි. සැපත හොයන මිනිසා මේ මාවත හැරදා ගියොත් ලැබෙන්නේ දුකයි. සැපත හොයා ගොහින් දුකේ වැටිලා සමහර විට නිරේ වැටිලා සත්වයෝ කී දෙනෙක් අදටත් දුක් විඳිනවද? එනිසා තාම ඔබට අවස්ථාව තියෙනවා ඔබේ හදවත පිරිසිදු කරගන්න. ඔබේ අදහස් ආකල්ප નિરાකූල කරගන්න. ඔබ ඉන්න තැන ඉතා හොඳින් අවබෝධ කරගන්න. වෙච්ච වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න කාටත් පුළුවන්. සදා කාලෙට මේ ජීවිතය තුළ විඳව විඳවා ඉන්න උවමනා නැහැ. බුදුරජාණන් වහන්සේගේ කරුණාබර වදනින් ලැබූ ආමන්ත්‍රණයෙන්, පහළ වූ දහම් සංඥාවෙන් ඉස්සරහට ගිය මිනිස්සු ලෝකේ ජයගත්තා. ජීවිතේ ජයගත්තා. කොහොමද ජයගත්තේ? මෙලොවින් පරලොව යන ගමනේ සුගති හිමි කරගත්තා. අවසානයේ ධර්මාලෝකය ලැබුවා. පින්වතුනි මේ ජීවිතයේ සතුට උපන්දවන ආකාරය ධර්මය තුළින් කියලා දුන්නා. ඒ උපන්දවන ආකාරය ඒ විදිහටම හඳුනා ගන්න ඕන. හඳුනාගෙන සතුට උපදින විදිහට සිතුවිලි උපන්දවන්න ඕන. කොහොමද සතුට උපන්දවන සිතුවිලි උපන්දවන්නේ? ඒක මෙහෙමයි. මේ ලෝකේ තියෙනවා හිතට, එහෙම නැත්නම් මේ ජීවිතය තුළ ගැටීම් උපද්දවන ආකාරය, එහෙම නැත්නම් පැටලීම් උපද්දවන ආකාරය, අරමුණෙහි හිත පදුෂ්‍ය වන ආකාරය. ඒ පදුෂ්‍ය වන ආකාරය කොටින්ම ද්වේෂය කිව්වොත් ද්වේෂ මූල ෆිත් 15 වීම. අරමුණේ ගැටීම තුළ ද්වේෂ මූල ෆිත් 15 වෙනවා. අරමුණේ ඇලියාම තුළ ලෝභ මූල ෆිත් 15 වෙනවා. මේ අනතුරු දෙක හඳුනාගෙන අරමුණ හරියට තේරුම් අරගෙන ඒ අරමුණ කුසල සහගත සිත් 15 වෙන්න හේතුවක් කරගත්තොත් ආන් එතන තමයි පින්වතුනි මේ හිතේ ආරක්ෂාව තියෙන්නේ. එනිසා අපදක්ෂ වෙන්න ඕන. හිතේ සතුට බව පැවැත්වීම පිණිස, හිතේ ප්‍රීතිය පැවැත්වීම පිණිස ශ්‍රද්ධාව දියුණු කරන්න. බුදුරජාණන් වහන්සේගේ අමිල ගුණ නිධානය මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මුහුද මෙනෙහි කරනවා. බුදු ගුණ සමුදාය නැවත නැවත මෙනෙහි කරනකොට පින්වතුනි ආන්නේ ශ්‍රාවකයාගේ හිත ප්‍රීතිම පිරිසුදුයි, කුසල සහගතයි. ඔන්න ඔබ හිත පිරිසුදු කරනවා නම් තේරුම් ගත යුතු තැන. හිත පිරිසුදු වෙනවා මොන අරමුණේද? බුද්ධාරම්මනේ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත භාවී ගුණය මෙනෙහි කරන්න, නොමසුරුව මෙනෙහි කරන්න, බුදු ගුණ හිතන්න, හිතට ඉඩ දෙන්න, බුදු ගුණේ හිත රමණය කරන්න, බුදු ගුණේ අස්වැසිලි ලබන්න, බුදු ගුණෙන් ආස්වාදයක් ලබන්න, බුදු ගුණේ මෙනෙහි වෙද්දි ප්‍රීතිය ලබන්න, බුදු ගුණේ ඇති සුවදායක බවක් විඳින්න. පින්වතුනි ආන්න ඔබ එතකොට පොසත් කෙනෙක්.
එතකොට හිතේ බරගති තදගති හිරවීම් ඔක්කොම නැති වෙලා යනවා. හිතට අවශ්‍ය වන්නේ පිරිසිදු සහ පිවිතුරු චින්තනය. ඒක තමයි මේ ධර්මය. ඒ චින්තනය ඇතුළු වුණාම හිතට ඒ හිත මහපෝසත් හිතක්. බාහිර දේ මොන වශයෙන් අඩු වුණත් ඒ හිතේ තියෙන පිවිතුරු භාවය නැති වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ නිතර බහුලව මේ හිත තුළ සිහි කරන්ට ඕන. මා සරණ ගියේ මහා මුනිවරයෙක්, සාමාන්‍ය මුනිවරයෙක් නෙමෙයි. මා සරණ ගියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේ අනන්ත සසරේ පටන් පාරමී ධර්ම පිරුවා ලෝතුරු බුදු බව ලබන්න කෙලවරක් නැති අනන්ත ඉතිහාසයක පිරු පාරමී බලයෙන් තමයි ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබා වදාළේ. ඒ බුද්ධ රාජ්‍ය බලය අසීමිතයි. දෙවියන් සහිත ලෝකේ පැතිරිලා ගියා. කාටවත් අස්වැසිලි ලැබුණා. සම්මා සම්බුද්ධ රාජ්‍ය හා බලවත් අන් රාජ්‍යක් ලෝකේ නැහැ. මේ සක්වල පිටසක්වල සිසාරා බලානසක පැතිර වූ රාජ්‍ය සම්බුද්ධ රාජ්‍යයි. ඒ රාජ්‍ය රජු තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඒ රාජ්‍ය මෙහෙවාලු බලවේගය තමයි ධර්මය. ඒ රාජ්‍යයේ හිටපු සමාජික පිරිස තමයි සංඝ රත්නය, ඊළඟට සිව්වනක් පිරිස. ඒ අය අතර කිසිදාක අරමුද තිබුණේ නැහැ. ආකූලතා සංකූලතා තිබුණේ නැහැ. උමතු වීම තිබුණේ නැහැ. පින්වතුනි, මේ ලෝකේ සාමාන්‍ය මිනිස් මනසේ උමතු වීම තියෙනවා. ඒ උමතු වීම අතර එක උමතු භාවයක් තමයි කාමුම්මත්තක භාවය. කාමුම්මත්තක භාවය නැත්තම් ලෝභයේ වසඟයට යාම. කාමෙන් උමතු වෙනවා. ඒ උම්මත්තක භාවය ඇති වුණාම පුද්ගලයාට අර්ථය අනර්ථය මුහා වෙනවා. පින්වතුනි, කාමෙන් උමතු වෙලා මිනිසු කී දෙනෙක් අමාරුවේ වැටෙනවද? කාම උම්මත්තක භාවය නිසා පුද්ගලයා දාසයෙක් වෙනවා. දාසියක් වෙනවා. ඒ කාම උමතු භාවය නැත්තං යාසාව, කාමච්ඡන්දය, මෛතුන රාගේ වගේ දේවල් ඇති වුණාට පස්සේ ඒ පුද්ගල මනස හරි වහලෙක් වෙලා කාමේ නැමැති උමතුව හිතට ගැහුවාම පින්වතුනි පුද්ගලයාට අර්ථනාර්ථය තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙච්ච ගමන්ම ගන්න කාරණය මොකක්ද? අනර්ථය ගන්නවා. ගන්නකොටම අර්ථය යහපත මගහැරෙනවා. ඔන්න ඕක තමයි විපති මූලය. එතකොට ඒකට කියනවා කාම උමතු භාවය. කාමයෙන් උමතු වීම. ඒක මේ විශාල අනතුරක්. ඒක ඊටාම බලවත් අනතුරක්. තේරුම් ගන්න ඕන, තේරුම් අරගෙන ටික ටික නමුත් ඒ අනතුරෙන් අත මිදෙන්න ඕනේ. මොකද උමතු භාවයක් කියන්නේ සාමාන්‍යයෙන් හිතක ප්‍රകൃතිය අත්හැරලා දානවා. සාමාන්‍ය ප්‍රകൃති භාවය නෙමෙයි. සාමාන්‍ය ප්‍රകൃති භාවයට වෙනස්ව ඊටාම නොසන්සිඳීමෙන් හිත හෙළවීමෙන් යුක්ත ස්වභාවයක්. ඒ කියන්නේ ඒ උමතු භාවයටපත් වුණාට පස්සේ අයහපතම යහපත හැටියට පේන්නේ. නොකල මනාදේමයි කරන්නේ. නොකිය යුතු වචනමයි කියන්නේ. ඇවිස්සීලාමයි ජීවත් වෙන්නේ. හික්මීමක් ඇත්තේම නැහැ. සීලයක් හිටින්නේ නැහැ. ගුණයක් පිටාන්නේ නැහැ. අන බලන්න නොහික්මීම. එතකොට ඊළඟ උම්මත්තක භාවය තමයි කෝධුම්මත්තක භාවය. ක්‍රෝධයෙන් උමතු වෙනවා. උමතු වෙනා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයක් කියන්නේ අපි පිස්සු හැදුනා කියලා. එහෙම කාටවත් වචනෙන් අපහාස කරන්න හොඳ නැහැ. ආන්නේ ස්වභාවයටපත් වෙනවා. එතකොට ක්‍රෝධයේ හිතේ, වෛරයේ හිතේ දලුලා එන්න එන නිින්ද යන්නේ නැහැ. සුවදායක නිින්ද නැති කරනවා ඉස්සෙල්ලාම මේ ක්‍රෝධය විසින්. කායික විවේකේ නැති කරනවා. පහසු විහරණේ නැති කරනවා. මනස පුදුම විදියට ආකෝල කරනවා. පින්වතුනි, ඒ උමතුයෙන් අත මෙදෙන්න ඕන. ඊළඟට මෝහය කියන්නේ තුමතු භාවය. ඒ මෝහය නැමැති තුමතු භාවයෙන් අත මෙදුන්නේ නැත්තම් අඥාන වසංගතෝ දුෂ්ප්‍රාඥ භාවේ වසඟයට යනවා. අරතේ මගහැරි ඔහුට අනර්ථය ලං වෙනවා. ඉතින් පින්වතුනි, ඔය උමතු භාවයන් මේ සාමාන්‍ය පුද්ගලයාගේ හදසන්තානවල බලවත් වෙනවා. අක්කෝ දේන ජිනේ කෝධං අසාධුං සාධුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදිනං කියන මේ අමා බණපදය. එතකොට එයි නිතා පැහැදිලිව කියා දුන්නා, එහෙනම් පාප ධර්ම පරාජය කළ යුත්තේ කුසල ධර්ම උපද්දවා ගැනීමෙනුයි. කුසල ධර්ම උපද්දවා ගැනීම පාප ධර්ම පරාජය කිරීමෙන් කළ යුත්තක්. කුසීතකම එනකොට අකුසලයේ විසින් හිත වසා ගන්නවා. එනිසා කුසල වීරිය කියන කාරණය හැම පැත්තෙන්ම ජීවිතේට උපකාරයි. එහෙම නැති වෙච්ච ගමන්ම එයාගේ හිතේ පාරිශුද්ධිය අහිමි වෙනවා. පාරිශුද්ධිය අහිමි වෙච්ච ගමන් මොකක්ද අහිමි වෙන්නේ? සැපත අහිමි වෙනවා. සැපත අහිමි කරගන්න ඔබ කැමති නැහැ. අකමැති නම් සැපත අහිමි කරගන්න හිතේ පාරිශුද්ධිය ඇතිවන විදියට ජීවත් වීමේ ක්‍රමය දැනගන්න ඕන. ආන්න එක තමයි මේ ධර්ම මාර්ගය තුලින් කියා දෙන්නේ. පින්වතුනි, මහ බෝසතාණන් වහන්සේ මුළු සසරේම සිද්ධ කරපු දේ තමයි සිතේ පාරිශුද්ධිය ඇති කර ගැනීම පිණිස කටයුතු කිරීම. කාය කර්මය, වචී කර්මය යහපත් වෙන්නේ මනෝ කර්මය යහපත් වුණොත්. මනෝ කර්ම යහපත් වෙලා තියෙද්දී
කායකර්ම වචී කර්ම යහපත් වෙන්නේ නැහැ. කායකර්ම වචී කර්ම යහපත් වීම පිණිස මනෝ කර්ම ඉතා යහපත් කරගන්න නම් මේ ධර්මයේ ඉතා හොඳින් ජීවිතයට සමීප කරගන්න ඕන. කොහොමද? සීලමය වශයෙන්. කොහොමද? සතිය සමාධි ප්‍රගුණ කිරීම වශයෙන්. මේ අමා ධර්මය අහනවාය යන යම් කාරණයක් වේද පින්වතුනි, ඒක මේ පුද්ගල ඔබට පුදුමාකාර විදිහේ ලැබීමක්. ඒක ලැබීමක් කියන්නේ ධර්මය අහුවාම තමයි දහම් සංඥා පහළ වෙන්නේ. දන් දෙන්න හිතෙන්නේ, සීල් ගුණ පුරන්න හිතෙන්නේ මේ ධර්මය ඇහෙනකොට. ඒ නිසා ධර්මය අහන්න කිසිදාක මැලි වෙන්න එපා. ධර්මය අහන්න කිසිදාක කම්මැලි වෙන්න එපා. කම්මැලි නොවි අසන ධර්මයයි, වීරියෙන් පුරුදු කරන ධර්මයයි ඔබේ සැපතේ මාවතයි. ඔන්නෝක මතක තියාගෙන ගලේ කෙටු අකුරක් වාගේ හිත ඇතුලේ තියාගන්න ඕනේ දෙයක්. ඒක පින්වතුනි අමාරු දෙයක් නෙමෙයි. අර පාපයට අකුසල දහම් වලට නැත්තම් ඔය හීන වැඩ වලට පුරුදු වෙලා ගියාම හිතක් ටිකක් ගලව ගන්න වෙහසක් දරන්න ඕනේ. හැබැයි මේ කුසල මාමතේ පිහිටෙව්වහම ඒක අමාරුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒකට සෑහෙන්න උපකාර වන ධර්මයක් තමයි සත්පුරුෂයාගේ ආශ්‍රය. යහපත් මිතුරාගේ ආශ්‍රය තියෙන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. මොකද අසත්පුරුෂ පුද්ගලයා ලං වෙච්ච ගමන්ම අවුරුදු ගාණක් තිස්සේ දිනු කරපු ගුණයක් දවසින් නැති වෙලා යනවා. ඒකේ හැටි එහෙම තමයි පින්වතුනි. අසත්පුරුෂයා මුණ ගැහිච්ච ගමන්ම අර අමාරුවෙන් දිනු කරගෙන ආපු යහපත තප්පර දෙක තුනෙන් අයිම වෙන්න පුළුවන්. ඒ අසත්පුරුෂ ඇසුර ඒ තරම් විසයි. හැබැයි ඒක තේරෙන්නේ නැහැ. මොකද අසත්පුරුෂ ඇසුරේ තියෙනම ඇතුලේ විසක් බාහිර උපයක්. බාහිර ආස්වාදයක් තියෙනවා. ඇතුලාන්තයේ දැවැන්ත විසක් තියෙනවා. එනිසා පුද්ගලයෝ ලෝකේ අසත්පුරුෂ ඇසුරට අර මතු පිටින් ලැබෙන ආස්වාදේ නිසා ඇබ්බැහි වෙනවා. ඒ ඇබ්බැහි වුණාට පස්සේ තමයි ඇතුලේ විස ඇතුළු වෙන්නේ හිතට. එතකොට තමයි පුද්ගලයා දුස්සීල වෙන්නේ. පුද්ගලයා ක්‍රූර වෙන්නේ. පාප ධර්මවල බැඳෙන්නේ ආන්නේ අසත්පුරුෂ ඇසුරින් ලැබෙච්ච අසත්පුරුෂකම නැමැති විස නිසා. එනිසා ඒ විස නසන්න තියෙන එකම ඖෂධය සදහම් අමා ඖෂධය. එය ආයත්ත වන්නේ සත්පුරුෂයාට. ඒ සත්පුරුෂයන්ගේ පරම්පරාවේ අගමින මුදුන් මින තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මනසක සත්පුරුෂ භාවය සතහන් වන නැත්නම් සත්පුරුෂ භාවය යම් කෙසේ හිතක පිහිටන්න නම් ඒ සත්පුරුෂ භාවයේ ලක්ෂණ තියෙනවා. ඒ හිත පින්වතුනි එක්කෝ පාප ධර්ම සෑහෙන මට්ටමට යටපත් කරලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් මුළුමනින්ම අයින් කරලා තියෙන්න. හැබැයි සත්පුරුෂ භාවයේ අර්ථය ඒකාන්තයෙන්ම ඉස්මතු වෙන්න නම් පාප ධර්ම නැසීම කොටීම කියන අකුසල් යටපත් කොට තිබීම. එය තව සරලව කිව්වොත් රාගය, මෝහය, ද්වේෂය, මාන, ඊර්ෂ්‍යාව මේම නැත්තටම නැති හිතක් නම් පරම සත්පුරුෂ හිතක්. එම යටපත් කළා හරි තියෙනවා නම් තරමක් දුරට හරි එතනත් කිසියම් සත්පුරුෂ බවක් තියෙනවා. මොකද පින්වතුනි සියලු අසත්පුරුෂකම් පැන නගින තැන තමයි ඔය කියපෝ පාප ධර්ම. එතකොට මේ පාප ධර්ම සහ අසත්පුරුෂකම් එකට බැඳිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දක්ෂ වෙන්නට ඕන මේ මනුස්ස ලෝක ජීවත් වන කෙටි කාලය තුළ ඒ අසත්පුරුෂ ධර්ම තෝරගන්න. සත්පුරුෂ ධර්මයේ තෝරගන සත්පුරුෂ හිත හඳුනාගෙන සත්පුරුෂ ඇසුර හඳුනාගෙන ඒ අනුව ජීවත් වෙන්න. ඊළඟට පින්වතුනි සත්පුරුෂකම තීරණය කර තවත් සාධකයක් තමයි ඒ ජීවිතයේ ඇති අවබෝධයේ මට්ටම. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා අසම සම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ධර්ම සම්බුද්ධ ඥානයෙන් පසක් කොට අවබෝධ කළා. නොදන්නා කිසිත් නැ සියල්ල අවබෝධ කළා. ආන්නේක සම්මා සම්බුද්ධත්වයේ ලක්ෂණේ. සම්මා සම්බුද්ධත්වයේ ලක්ෂණේ. එතකොට දැන් හිතන්න මෙහෙම. හිත පිරිසිදු කමේ උපරිම තැන, අවබෝධයේ උපරිම තැන. එතකොට එනම් ඒ හද මඩලින් දෙසූ වදන් වරදින්න පුළුවන්ද? වරදින්නේ නැහැ. ඇයි? පිරිසුදු කමේ උපරිම තැන කිසිම අකුසලයක් නැත්නම්. අවබෝධයේ ඥානෙන් ඉහළම තැනින් නම් වදාලේ සියල්ල දැනගෙන නම් වදාලේ එව්වා පිළිගන්න කාටවත් වරදින්නේ නැහැ. පින්වතුනි මෙහෙම දෙයක් තියෙනවා. කාගේ හරි හිතක් අපිරිසුදු වෙලා, කෙලසිලා, රාගයෙන් රක්ත වෙලා, ද්වේෂයෙන් ඇවිලිලා කියන දේවල් තියෙනව නේද? ඒවා පිළිපැද්දයි කියලා කිසිම යහපතක් වෙන්නේ නැහැ. මොකද රාග රක්ත ද්වේෂයෙන් ඇවිලුණ හිතක පහළවන සංඥා විපරීත සංඥා. එතකොට එහෙ පුද්ගලයෙකුගේ වචන අහලා ඒ පුද්ගලයාගේ කියුම් කෙරුම් අනුව කටයුතු කරපු ගමම්ම අමාරු වැටෙනවා.
නිරේ වැටෙන මට්ටමින් අමාරු වැටෙනවා. එනිසා මේ හිතක පිරිසුදු භාවයයි සියල්ල දන්නා භාවයයි උපරිම තැන තිබුණු සම්බුද්ධ ජීවිතයට අනුව ගිහිල්ලා ඒ ජීවිතයේ උතුම් චරිතාදර්ශය කරගෙන හික්මුණාම ඕන අභියෝගයක් පින්වතුනි අභිභවනය කරන්න පුළුවන්. ඕන අභියෝගයක් සාමාන්‍ය ජීවිතවලට එන අභියෝග අපි අමුතුවෙන් ඔබට ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා ඒ අභියෝගවල මට්ටම. සමහර අභියෝග එනවා පින්වතුනි ඇඳගෙන ඉන්න වස්ත්‍රයේ මල මුත්‍රා පිට වෙන මට්ටමේ. තැති ගැනීම, බියවි, වේදනා, සන්ත්‍රාස. සමහර අවස්ථා මුළු ශරීරේ හිඳාඩිය දාන මට්ටමේ අභියෝග එනවා. සමහර අවස්ථා තියෙනවා ජීවිත සංසය මුළුමනින්ම උපදිනවා. ආයේ ජීවත් වේද කියලා හිතන්ටත්ද. බලාපොරොත්තු ගොඩනගපු මාලිගා ඔක්කොම පොළවට සමතලා වෙන විදිහ අභියෝග ජීවිතයට එනවා. ඇයි මටම මෙහෙම වෙන්නේ? මා විතරද මේ දුකටපත් වෙන්නේ? මෙහෙම මිනිසු මැසිවිලි නගනවා. ජීවිතවල ස්වභාවය තේරුම් නොගත්තොත් පින්වතුනි එහෙම මැසිවිලි එනවා හිතට. හැබැයි ඔය ඔක්කොටම තියෙන එකම පිළිතුර තමයි ධර්මයේ ගලපා ගැනීම. වෙන උත්තර නැහැ. වෙන උත්තර නැහැ කියන එක මිනිසු පිළිගන්න කැමති නැහැ. ධර්මයේ තුලට පැමිණිලා හික්මිලා දීර්ඝ කාලයක් පුහුණු වෙලා ඉවසුම් සහගතව මේ ප්‍රශ්නයට පිළිතුරක් හදාගන්න බොහෝ දෙනා කැමති නැහැ. ඉතා ක්ෂණිකව තමයි සැපත සුවපත් භාවය නැත්තම් ප්‍රතිකාරය හොයන්නේ. ඒ එහෙම නැත්තම් මොකද කරන්නේ? එහෙම ප්‍රතිකාරයක් නැත්නම් බාහිරින් එහෙම ලාභයක් ලබා දෙන්න බැරි නම් තමාම පුහුණු කළ මේ ධර්මයේ අස්වැසිල ලැබිය යුතු නම් ඉතින් එහෙනම් ඒකට හඬලා වැළපිලා හරියන්නේ නැහැ. ඒක පිළිගන්න දක්ෂ වෙන්න ඕන. ඒ බව අනුමෝදන් වෙන දක්ෂ වෙන්න ඕන. පින්මතුනේ නිසා හිතන්ට ඕනේ තැනක් මම ඔය සිහිපත් කළේ. අපට විතරක් නෙමෙයි සංසාරේ මහා පාරමී පුරණ මහ බෝසතාණන් මහ බැලගේ ජීවිතවලත් කොයිතරම් දෙවන්ත අභියෝග ආවද. හැබැයි ඒවා අභිභවනය කළා. අන්න ඒකයි වැදගත් තැන පින්මතුනේ. ඒවා අභිභවනය කරන්න සත්පුරුෂකමේ පිහිටලා හිටියොත් දෙවියන්ගේ හරි සහයෝගයක් ලැබෙනවා. දෙවියන්ගේ හරි සහයෝගයක් ලැබෙනවා. ඒක හරි පුදුම සහගත දෙයක් පින්වතුනි. ඔය අපේ මහා බෝසතාණන් වහන්සේ පෙර ජීවිතයක බරණැස් දනව්වේ ලස්සනම ලස්සන කුමාරයෙක් කියලා ඉපදුණා. සම හරියට දිදුලන සම. මේ රන් රැස් විහිදෙන සිරිපා. ඒ තරම් ලස්සන රූපයක්. රූපෙට ගැළපෙන සීලාචාර සම්පත්තිය. සීලාචාර සම්පත්තිය පිළිහිටපු ලස්සන රූපයක්. ඒ වගේම විශාල ධනයක් නොතිබුණත් කිසියම් මහා ධනවත් භාවයක් තිබුණා. එතකොට පින්වතුනි දැන් මේ කුමාරයා පවුලට ඒ ගම්පලාතේට ඒ රටට හරි සිරියාව කුසලපු බොහෝ දෙනා දකින්න කැමති වෙච්ච අහිංසක ගුණ ඇති නපුරු නරක විසම රළු වචන නැති මිහිරි පිවිතුරු අර්ධවත් උතුම් වචන ඇති කුමාරේ. ඉතින් මේ කුමාරය හැරි දැඩි වෙලා උස් මහත් වුණාම හරිම ලස්සනයි. මේ කුමාරයාගේ මව්පියවරු මේ කුමාරයාට ආවාහ විවාහ කරගන්න කුමාරිකාවක් තේරුවා. ඒ කුමාරිකාවත් පෙර පාරමිතා එකටම පුරාගෙන ආපු පින් ඇති කුමාරිකාවක්. මෙතකයි කියා ලස්සන කිව නොහැකි මට්ටමේ ලස්සනක් තියෙන දුටු වනින්ම නෙතසිත වසඟ වී යන ලස්සන කුමාරිකාවක්. කසීරට තමයි ඇය ඉපදුනේ. අර පාරමිතාවේ බලයට පෙර සම්බන්ධතාවේ බලයට මේ කුමාරයාට මේ කුමාරිකාව හිමි වුණා. ඒ කුමරියටම කුමරු හිමි වුණා. සිතිවිල්ලකින්වත් ඔවුන් නිග්මවා යන්නේ නැහැ. ක්‍රූර නැහැ. රෞද්‍ර නැහැ. හරියට රත් වෙච්ච තෙල කඩ දාපු අබ ටිකක් වගේ පුපුරනවා නම් ඒ ස්වාමියා හරි ඒ භාර්යාව හරි ඒ පවුලට යහපතක් වෙයි කියලා හිතන්ට අමාරු. ක්‍රෝධය කියන්නේ හැම විසක්ම ලං කරන ධර්මයක්. මෛත්‍රිය කියන්නේ හැම විසක්ම නසාලන ධර්මයක්. එතකොට සතුටෝනි නම් මෛත්‍රිය, විපතෝනි නම් ක්‍රෝධය. ඉතින් දැන් මේ දෙපළ බොහොම සමීපයෙන් කල් ගෙවනවා. දෙන්නම බොහොම භද්‍ර යවුවනේ. ඉතින් දවසක් දා මේ පින් ඇති කුමරිය මේ කුමරුට ප්‍රකාශ කළා මගේ ආදරණීය මව්පිය බරු බලන්න මගේ මව්ගමට මහගෙදරට යන්න ඕන. ඉතින් මේ දෙන්න බොහොම සමගියෙන් මග වියදම් හදාගෙන කැවිල පෙබලි හදාගෙන තෑගි මෝග අරගෙන මේ දෙබලට තිබුණා වටිනා සයින්ධව වර්ගයේ අශ්වයන් යොදපු වටිනා යානාවක්. මේ යානාවේ නැගලා ගම්දනව්වෙන් පිටත් වුණා. මේ පාර වැටිලා තියෙන බරණැස් නගරයේ මැදින්. ඉතින් උදේ පාන්දරම වගේ තමයි පිටත් වුනේ. පිටත් වෙලා සාමාන්‍යයෙන් දහවල් වෙන වගේ ආසන්න වෙනකොට එදා බරණැස් නගරයට සේඳ වුණා. ඉතින් මගදී පෑන් පහසු වෙලා ජල සනීපයේ තියෙන තැනින් ඒ පෑන් පහසු වෙලා ගත සිසිල් කරගෙන ආහාර පානත් අනුභව කළා. දැන් ගමන ඉතුරු ටික යන්න යනකොට බරණැස් මුළු නගරයේ වීථි හැම එකක්ම පිරෙන මිනිස්සු එකතු වෙලා මැහි පිට මැහි බැඳගෙන මිනිස්සු බලාගෙන ඉන්න පාර දිහා මොකක්ද මේ? පෙරහැරක්ද නැහැ.
මහරජතුමා වීථි සංචාරය කරනවා. රටේ රජතුමා සාමාන්‍යයෙන් මාස ගානකට සැරයක් තමයි වීථි සංචාරය කරන්නේ. ඒක මහා මංගල්‍යයක් වාගේ. ඒ රටේ මිනිසු විශාල වශයෙන් පැමිණෙනවා ඇතින්දන් රජතුමා බලන්න. මොකද පින්වතුනි රජතුමා බලන්න ලැබෙන ආන්‍ය වගේ දවසක විතරයි සාමාන්‍ය මිනිසුන්ට. අනිත් අවස්ථාවල යුද්ධයකට වගේ ගියොත් එහෙම බලන්න ලැබෙනවා. එහෙම නැත්තම් බලන්න ලැබෙන්නේ නැහැ. මොකද මහා විශාල ආරක්ෂාවක් ඇතුව තමයි රජතුමා ජීවත් වෙන්නේ. ඒ නිසා හැමෝටම ලං වෙන්න බෑ. අර සාමාන්‍ය මිනිසුන්ට රජතුමා රාජ විලාසය, රාජ විභූතිය දකින්න ඕන හින්දා තමයි එහෙම වීථි සංචාරයක් යොදාගන්නේ. ඉතින් එදා මිනිසු බොහොම සතුටින් රජතුමාට ජය ගී, තුති ගී කියනවා. ඉතින් රජතුමා දැන් මේ වීථියේ මහා දෙවන්ත හස්ති රාජයෙකුගේ පිට නැගලා එනවා. ඉතින් මෙන්න මේ ඉදිරි මගට තමයි අර කුමාරයයි ලස්සන කුමරියයි පස්ව කරත් නැගලා ඉදිරියට ආවේ. ඉතින් මොකද කළේ දැන්? විශාල පිරිසක් පාරම ඇහැරිලා කරත්තේ අයින් කළ නැමැත්තුවා. නමත්තලා දැන් රජතුමා එන දිහා බලාගෙන ඉන්නකොට රජතුමාගේ ඇස තියෙනවානේ. රජතුමාගේ ඇස හොඳට වටපිටාවට යනවා. ඔය අතර ටිකක් ඇහැට කනට පේන තරුණ වයසේ කාන්තාවක් හිටියොත් වැඩියෙන් බලනවා මේ රජතුමා. රජතුමාගේ පුරුද්දක් ඒක. ඒ අතරට හරියට මිහිබට දෙවඟනක්සේ ලස්සන රූපයක් තිබුණ මේ කුමාරිකාව නෙත ගැටුණ. කාගේද? අර රජතුමාගේ. රජතුමාගේ මේ කුමාරිකාව නෙත ගැටෙනකොටම මුළු ඇතුළාන්තයම හදවත දෙදරලා ගියා. මොකද ඒ කුමාරිකාව ඒ තරම්ම ලස්සනයි. හිත සෙලවිලා ගියා. කොච්චරද කියනවනම් වෙනතක බලන්න බැරි මට්ටමට රජතුමාගේ ඒ දසුන් පතය මේ කුමාරිකාව කෙරෙහි බැඳුණා. ක්ෂණිකව මේ විපරියාත භාවය නැත්තම් මේ විපරීත භාවය ක්ෂණිකව හදවතේ සිද්ධ වුණා. ඒ කියන්නේ රජතුමා කොච්චර දුර දිගක් ගියාද කියනවනම් මේ කුමරිය මා සතු විය යුතුයි කියලා තීරණය කළා. ඒක තප්පර ගානකේ සිද්ධ වුණා. රාගයේ බලය, කාමයේ ඇති විෂම භාවය. ඔන්න බලන්න පුද්ගල මනස් කෙලසන හැටි. පුද්ගලයන්ගේ සැපත නැති කරලම දානවා. මේ මොහොතේදී දැන් රජතුමා කාමයෙන් උමුතු වෙලා ඉන්නේ. කාමයෙන් රාගෙන් ආතුර වෙලා ඉන්නේ. එතකොට කාමාතුරේකට මේ ධර්මයයි මේ අධර්මයයි මේ යුක්තියයි මේ අයුක්තියයි වැටහෙනවද? වැටහෙන්නේ නැහැ. එනිසා කියලා වැඩක් නැහැ. දැන් මේ කාමාතුර රජතුමා ක්ෂණිකව තීරණය කළා කොහොම හරි මේ කුමරිය මගේ වසඟයට ගන්න ඕන. හැබැයි මේ කුමරිය ඉතා හොඳ පතිවතක් රකින, සංසාරේ පැතූ පැතුම් ඇතුව පැමිණෙන, සිතවිල්ලකින්වත් තම කුමරු ඉක්මවා නොගිය උතුම් ගණේ කුමාරිකාව. එනිසා ඇගේ හිත වෙනස් කරන එක ලේසි නැහැ. නමුත් දැන් මේ රජතුමා කුමාරිකාව තමා සතු කරගන්න විමසා බැලුවා. කුමාරිකාව සස්වාමිකයි. එහෙනම් කොහොමද දැන් මේ කුමාරිකාව අයිති කරගන්නේ? ස්වාමියා මරවන්න ඕන. ඔන්න බලන්න මේ රජෙකුගේ හිත කාමාවතර වෙලා විෂම අදහස් හිතට නැගෙන හැටි. ඒ කියන්නේ අර කිව්වේ ක්‍රෝධය කියන්නේ කළු දුමාරයක්. කාමය කියන්නේ කළු දුමාරයක්. ආපු ගමම පින්වතුනි හිතේ ඇති ප්‍රභාමත් භාවය වැහෙනවා. ප්‍රඥාව නැති වෙලා යනවා. එච්චරයි වෙන්නේ. රජතුමා තම රාජපුරුෂයන් අමතා කෙවවා බලන්න ගිහිල්ලා අර කුමරිය සස්වාමිකද උසස්වාමිකයි. ඊළඟට රජතුමාම තීරණය කළ කොහොමද දැන් එහෙනම් මේ කුමරු මරවා කුමරිය මෙමා සතු කරගන්නේ? ඔන්න දැන් ඒ වෙනුවෙන් තමාගේ හිතට මෙනවා අර විෂම උපක්‍රමය. බලන්න පින්වතුනි දැන් ක්‍රෝධයෙන් ආතුරු වුණාට පස්සේ තමන්ගේ කාම පිපාසය සංසිඳවා ගන්න මේ රජතුමා හිතන විදිය. මම මොහු කවුද? අර කුමරු අභූත චෝදනාවකින් අත්අඩංගුවට ගන්න ඕන. අරගෙන වැඩි වෙලාවක් යන කලින් ඝාතනය කරන්න ඕන. එහෙනම් මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. මොකක්ද? මගේ මේ ඔටුන්නේ තියෙන මුදුන් මින, ඒකට කියන සිළු මින කියලා. ඒක කෝටි ගාණක් වටින එකක්. එතකොට රජෙක් හිස පළඳන මුදුන් මින. ඒක රජතුමාගේ රාජ්‍ය භාවයේ සංකේතයක්. එතකොට දැන් රජතුමා කල්පනා කරා මගේ මේ මුදුන් මින අතුරුදන් කරවලා ඒ මුදුන් මින අර කරත්තේ සංගවලා මේ කුමාරයා තමයි හොරකම් කළේ කියලා අල්ලගෙන අභූත චෝදනාව බැඳලා ඒ වාගේම හිස ගසා දමන්නට අණ කරන්න ඕන. දැන් උන් රජතුමාගේ රාජපුරුෂයෝ රජතුමා කියපු විදිහටම මේ මුදුන් මින අරගෙන ගිහිල්ලා කුමරුටත් කුමරිටත් නොදැනෙන විදිහට කරත්තේ හැංගෙව්වා. දැන් හංගලා තියෙන්නේ කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ. ඇයි හීනකින්වත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක්නේ. මෙහෙම මේ මොහොතකින් දැකපු රජගෙන මෙහෙම ක්‍රූර වැඩක් කරයි කියලා, පාපතර වැඩක් කරයි කියලා. ඉතින් දැන් රජතුමා
රාජපුරුෂයන් මොහොතකින් නගරේ ආරංචිය යවුවා. රජතුමාගේ මුදුන් මින සිළු මින හොරකම් කරලා රජතුමාගේ රජමාලිගාවේ හරි ඔටුන්නේ හරි තියෙන වටිනාම මැණික හොරකම් කළා කියලා පණිවිඩයක් ගියා කියලා හිතන්න. දැන් නගරේම කලබලයට පත් වුණා. සැකය හිතන හිතන කෙනා ජීවිතක්ෂයට පත් කරනවා, ඝාතනය කරනවා. ඒක තමයි රාජාන කියලා මිනිසු දන්නවා. ඒ නිසා කවුරු හරි කිව්වොත් මෙන්න මේ අසවලා තමයි ඕක හොරකම් කරේ කියලා බොරුවට හරි රජතුමා බියරු වෙලා ඉන්නේ. ඒ නිසා රජතුමා යුක්තිය හොයන්නේ නැහැ, සමහරට ඝාතනය කරනවා. මොකද වියරු වැටුණාට පස්සේ රාජ උම්මාදයෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. කාම උම්මාදයෙන් වියරු වැටුණත් එහෙම. එතින් ඒ නිසා දැන් මේ වියරු වැටුණ රජතුමා කාමයෙන් මේ උපක්‍රමය සිද්ධ කළා. දැන් ඉතින් මුළු නගරයට ඇතුළු වෙන දොරටු පිට වෙන දොරටු ඔක්කොම වහලා තනින් තනින් පරීක්ෂා කරගෙන ඒ එන්නේ බොරුවට පරීක්ෂා කරගෙන ඇවිල්ලා එකපාරටම රාජපුරුෂයෝ මෙන්න මේ කරත්තේ ළඟට ඇවිල්ලා මේ කරත්තේ තමන්ම හංගපු මැණික අරගෙන ආ නල්ලගත මෙන්න මේ පුරුෂයා තමයි, මෙන්න මේ තරුණයා තමයි මේ මැණික හොරකම් කළේ. දැන් ඔන්න මේ තරුණයා කියලා අල්ලගෙන විශේෂ වග විභාගයක් නැහැ, කතා වචනයක් කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම නෙවෙයි ගත්තේ කියලා උත්තර බඳින්නවත් ඉඩ දෙන්නේ නැහැ. මොකද කළේ? ගත්තේ ගමන් අත් දෙක පිටුපස්සට ගලලා ගැට ගැහුවා. ගැට ගහලා පින්වතුනි ඊට පස්සේ ඉතාම රළු කසා අරගෙන එව්වායෙන් තලුවක් කිහිපයක්. කෙන්ඩා මාංශ, කලවා මාංශ, පිටකොන්ද, බඩ පපුව මේ ඔක්කොටම වැයිරම් මතු වෙන තලුවා. දැන් ලේ පුපුරන්න ඔන්න මෙන්න. දැන් අර කුමාරිකාවට අදහා ගන්න බෑ මේ මොන විපතක්ද කඩාපාත් උනේ. ඇගේ හිතේ ඇතිවෙච්ච වේදනාව පින්වතුනි කඳුළු මුහුදක් පිට වුණත් අවසන් වෙන්නේ නැති වේදනාවක්. ඇයට හැබැයි තේරුණා මෙතන කිසියම් ඌම කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ කුමන්ත්‍රණේ මගේ මේ රූපයට වසඟ වෙච්ච රජතුමා කරපු දෙයක් කියලා ඇයට දැනුණා. ඉවෙන් වාගේ දේ දැනුණා. කොහොම හරි මේ කුමාරිකාව දැන් ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැහැ. අර කුමාරයාගේ අත් දෙක ගැට ගහලා අරන් යන්නේ කොහෙටද? හිස ගසා දාන්න. ඒ වෙනකොටත් අනකල් ඉවරයි හිස ගසා දාන්න කියලා. ඒ වස්තුව ශෝධනය කළේ නැහැ. ඒ සිදුවීම ශෝධනය කළේ නඩු විභාගයක් තිබුවේ නැහැ. උත්තර බඳින්න තිබුණේ අව නඩුවක් මුළුමනින්ම. ඉතින් දැන් මේ කුමාරයා බොහෝම වේදනාවට පත් වෙලා නොසිතූ විපතකට පත් වෙලා කසාපහර කකා දැන් යනවා ඝාතනය කරන තැනට. මේ ලස්සන කුමාරිකාව වැලහින්නක්සේ හඬමින් වැළපෙමින් පපුවේ අත් දෙක ගස ගසා දැන් පිටුපසින් යනවා. කුමරුනි, මං හින්දයි ඔබට මේ මහා විපත සිදු වුණේ. මා නිසයි ඔබට මේ දුක ආවේ. මා හින්දයි ඔබ මේ ජීවිතක්ෂයට පත් වෙන්න යන්නේ. දැන් ඇයට ඒක තේරුණා. දැන් ඇය හඬුව කඳුලෙන් පිටුපසින් යන ගමන් දැන් කර කියා ගන්න දෙයක් නැහැ. අරන් ගිහිල්ලා පින්වතුනි දන් ගෙඩිය මත හිස තිබුවා. දැන් රජතුමාගේ පිපාසය කාමාතුරත්වය හොඳටම උස්සන්න වෙලා තියෙනවා. දැන් රජතුමාට ඉතා ඇසිල්ලකින් කුමරිය තම යහනට ගන්න යෝමනා. ආන්නේ බාල අපේක්ෂාව, ග්‍රාම්‍ය බලාපොරොත්තුව තමයි ඔහුගේ හිතේ රජ කරන්නේ. එතකොට දැන් මේ කුමරිය තමන්ගේ ස්වාමියා ඝාතනය කරන්න හදන තැනටම ගිහිල්ලා මේ කුමරිය එක දෙයක් තමන්ගේ හදවත දෙස බලා විමසුවා. මොකන්ද විමසුවේ? මම යම් දවසක මේ මනුස්ස ලෝකේ ඉපදිලා කොසු මහත් වෙලා වැඩි විය පැමිණිලා මේ කුමරු සමග පැමිණිලා අද වෙනකම් මම ජීවත් වුණා නම් මේ කාලය තුල මම මේ කුමරු ඉක්මවා කයින් නෙමෙයි සිතින්වත් මේ කුමරු ඉක්මවා ගිහිල්ලා නැහැ. එහෙනම් කයින් යෑමක් ගැන හිතන්නවත් දෙයක් නැහැ. වෙන ස්වාමියෙක් ගැන සිතවිල්ලක්වත් හිතට ජීවිතේ ඇවිල්ලා නැහැ, එන්නේත් නැහැ. ඒ තරම්ම පිවිසුදු ප්‍රේමයක්, පිවිතුරු සෙනෙහසක්, පිවිතුරු වාදන. කුමරුගේ පැත්තෙනොත් එහෙම තමයි. දැන් මේ කුමරියට අන් පිළිසරණක් නැහැ. ඇය තමන්ගේ පපුවේ අත් දෙක ගසමින් ඒ වෙලාවේ කියන නහි සම්ති දේවා පව සම්ති නූන නහි නූන සම්තිද ලෝකපාලා සහසා කරොන්තානම පටිසේධිතාන නහි නූන සම්තිද ලෝකපාලා. මේ ලෝකයේ මේ අවනඩුව, මේ අයුක්තිය දකින දෙවියෙක්වත් නැද්ද? දෙවියන්ටවත් මේ අවනඩුව පේන්නේ නැද්ද? නැවෙන කාට කියන්නද? මේ සහසර අත් දෙක ඔසවගෙන ඇය බලවත් විලාප තබමින් හැඬු කඳුලින් දෙවියනේ මේක දකින්න කියලා බොහොම ශෝකී ස්වරයෙන් ඉකිබිඳිමින් කඳුළු පෙරාගෙන ප්‍රකාශ කළා. ඇය හිතනවා මම මෙන්න මෙම පිවිතුරු පතිමතක් රැකපු කෙනෙක්. කිසිදාක මගේ ස්වාමියාට මම සිතුවිල්ලකින්වත් අවැඩක් අහිතක් පමුණුවලා නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් දෙවියෙක් හරි මට පිහිට වෙන්න ඕනි. පින්වතුනි ඔන්නතන ඉතාම වැදගත් කාරණයක්. මේ ලෝකෙ මිනිස්සු දෙවියන්ගෙන් පිහිට හොයනවා. දෙවියෝවත් බලන්නේ නැද්ද කියලා හිතනවා. දෙවියෝ බලන්න සුදුසුකම් ඔබේ හදවතේ පපුවේ තියෙනවද කියලා ඔබ බලන්න ඕන. එනිසා පින්වතුනි අපේ හිත පිරිසුදු නම්, පාරිශුද්ධිය තුළ තියෙනවා නම්, ක්‍රෝධාදී පාප ධර්ම සෑහෙන මට්ටමට යටපත් වෙලා නම්,
දෙවියෙකු බලන්න සුදුසු හදවතක් ඔබ ළඟ තියෙනවා නම් අන්නෙදාට දෙවියන්ගේ උපකාරය ලැබෙනවා එක වළක්වන්න බෑ. එනිසා ඒකට වැදගත් වෙන්නේ ඔබේ සිතේ පාරිශුද්ධියයි, ඔබේ සීලාචාර සම්පන්න භාවයයි, ඔබ රකින ගුණයයි, දීර්ඝ කාලයක් පුරුදු කරපු ගුණය පින්වතුනි දෙවියන්ගේ පවා හිත උණු කරන්න සමත් වෙනවා. අන්න ඒක මෙතන කියවෙනවා. දැන් මේ ලස්සන කුමාරිකාව බොහොම ශෝකයෙන් පපුව පිච්චෙන මොහොතක තම ආදරණීය කුමරුගේ ගෙල සිඳින සැත් පහර තව නොබෝ වෙලාවකින් පැමිණෙන නියමිතයි. ඒ නංවපු ඉකිබිඳීම කොච්චරද කියනවා නම් දිව්‍ය ලෝකේ සක් දෙවියන්ට දැනුණා. ඒ මොහොතේම පැමිණලා විමසා බැලුවා බලවත් අවනඩුවක්. සැහැසි කාමාතුර නීච රජතුමා මේ පිවිතුරු කුමාරයාගේ ජීවිතය නැති කරනව මේ කුමරිය බලාපොරොත්තු වෙන්නේ. මෙතන බලවත් අවනඩුවක්. මේ කාමා උතුරය නිසා මේ රටටම ජාතියටම හොඳක් වෙන්නේ නැහැ කියලා මොකද දන්වද කරේ. ඒක දෙවියන්ගේ හැකියාව. දේව ඉර්ධිය මොහොතකින් අර දංගෙඩියේ ඉන්න කුමාරයා අරගෙන අර ඇතා පිට හිඳෙව්වා. ඇතා පිට ඉන්න රජතුමා අරගෙන දංගෙඩිය බෙල්ල තියුවා. දැන් අර අලුගෝසුව අසිපත එහෙම නැත්තම් ගෙල කපන පොරව ඔසවාගෙන ඉන්නේ. දැන් ඔසවාගෙන වේගෙන් පහර දෙන, පහර දෙන්නේ කාටද? කුමාරයාට කියලා හිතාගෙන පහර වැදුනේ කාටද? අර කාමාතුර රජතුමාට. බෙල්ල කැපිලා කඳ බෙල්ලෙන් වෙන් වුණාට පස්සේ තමයි තේරුනේ මේ මැරිලා ඉන්නේ රජතුමා කියලා. දැන් මේක කාටවත් අමුතුවෙන් විසඳන්න දෙයක් නෑ. බැලු බැල්මට පේනවා රජතුමා මැරිලා ඉන්නේ. හැබැයි රජතුමා නෙමෙයි මෙතෙන්ට ගෙනාවේ කුමාරයා කියලා කවුරුත් දැක්කා. දැන් කාටවත් චෝදනා කරගන්න බෑ රජතුමාගේ අසත්පුරුෂකම, කාමාතුර භාවය, කරන්න හදපු පහත් වැඩේ, කරන්න හදපු අදම දේ දැන් හැම දෙනාටම ප්‍රකට වුණා. ඒ මොහොතේ සක්දෙව් රජතුමා අහසේ පෙනී හිටියා. අහසේ පෙනී ඉන්නකොට මිනිස්සු හරි මවිතයට පත් වුණා. මේ කවුද සක්දෙව් රජතුමා? මොකටද මේ මෙන්න මේ අවනඩුව විසඳන්නයි පැමිණිලා තියෙන්නේ? මොකක්ද අවනඩුව? කාමාතුර රජතුමා කුමරිය බලා ලබා ගැනීම අපේක්ෂාවෙන් ආදරණීය කුමරු ඝාතනය කරන්න තීරණය කළා. කවනඩුව? ඒ වෙනුවෙන් කූට උපක්‍රමයක් යෙදුවා. අර මැණික හොරකම් කරා කියලා බොරු චෝදනාවක් කළා. අභූත චෝදනාවකට අත්අඩංගුවට ගත්ත කුමරුගේ ජීවිතය නසන්න ගිය වෙලාවේ ඒ කුමරිය නැං වූ දේවුජ්ජාපන කර්මය දෙවියන්ට කීම නිසා ඇයට මේ සහනය ලැබුණා. ඇගේ දුක මේ නැති වෙලා ගියා. සක්දෙව් රජතුමා ඒ මොහොතේදී කාටත් පේන්න ප්‍රකාශ කළා, මේ ඔබේ රටේ හිටපු අධාර්මික රජතුමා අද සත් පහරින් ගෙල සිඳීම මැරී ගියා. එනිසා මේ රජතුමා ගැන කවුරුවත් හිතන්න ඕම නැහැ. මෙන්න සක්කදත්තය වූ රජ කෙනෙක් ඔබට, ඒ කියන්නේ සක්දෙව් රජතුමා තමයි මේ රජතුමා නුඹලාට ලබා දුන්නේ කියලා අර කුමරු අභිෂේක ගැන්නවා. අර කුමරි අගවිසව බවට පත් කළා. නොසිතූ ගමනක්, මේ කවදාවත් අපේක්ෂා නොකළ තැනකටයි ගමන් කළේ. අපේක්ෂා කරේ මහ ගෙදර යන්න, අම්මයි තාත්තයි බලන්න. මගදි විඳින සිද්ධ වුණ ඉතා ක්‍රූර වේදනාවක්. ක්‍රූර වේදනාව අවසානයේ ලැබුණේ රජකම. අන බලන්න ජීවිතේ වෙනස් වෙන හැටි. මෙව්වා කෙනෙකුට අමුතු කතා වෙන්න පුළුවන්. නමුත් බණ පොතේ ඉතා මිහිරට සත්‍යයේ සිංහනාදයක් බඳුව අපට ඇහෙනාමා බණපද. මෙව්වා ගැන ඉතා තදින් විශ්වාසයට ගන්න ඕනේ. එහෙම දේවල් මහා පොළොව මත සිද්ධ වුණා, සිද්ධ වෙනවා, මතු මත්තටත් එහෙමයි. එනිසා ධර්මයේ අධර්මයෙන් යටපත් කරන්න හැදුවට පින්වතුනි ඒක තාවකාලිකයි. කොච්චර හරි උත්සාහවත් වෙලා වෙලා පුද්ගලයේ කල්පනා කරන්න පුළුවන් අපි දිනුවා කියලා. පාප ධර්ම වලින් බර වෙලා සත්පුරුෂයා මැඩලා හිතන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් නැහැ. තාවකාලිකව සත්පුරුෂයා මැඩුණත් සදාකාලිකව සත්පුරුෂයා පණ ලබනවා. සත්පුරුෂයා මේ මිහි මත අපවත් වුණත් ජීවත් වෙනවා වගේ ප්‍රාණයක් තියෙනවා. සත්පුරුෂකම් හැමදාම විද්‍යමානයි, ජීවමානයි. එනිසා ඔබ සත්පුරුෂයෙක් වෙන්න කල්පනා කරන්න ඕනේ. ඔබේ හදවතේ හැමදාම යුක්ති ධර්මයට ඉඩක් තියෙන්න ඕනේ. අයුක්තිය, අවැඬ, අකටයුත්ත, අසාධාරණය, පිරුදැකීමේ හයිය හිතේ තියාගෙන ජීවත් වෙන්න ඕනේ. හැම වෙලාවකම තම හදවත දෙස බලද්දී තමන්ට දැනෙන්න ඕනේ මම මේ හැම සිදුවීමකම නිවැරදි තැන පිහිටියා. මේ හැම සිදුවීමකම මම යහපතේ නිවැරදි යහපත් පැත්තේ මම පිහිටලා ඉඳලා තියෙනවා. යුක්ති ධර්මයේ මම පිහිටලා ඉඳලා තියෙනවා. සීලය නැමැති යුක්ති ධර්මයේ, ඥානය නැමැති යුක්ති ධර්මයේ, සත්පුරුෂකම නැමැති යුක්ති ධර්මයේ මම පිහිටා ඉන්නවා කියලා සෑම සිදුවීමකම තමන්ට ඉතා හොඳ විනිශ්චයක් තම හැසිරීම පිළිබඳව තියෙන්න ඕනේ. තමන්ගේ සිතේ හැසිරීම, කයි හැසිරීම, වචනේ හැසිරීම ගැන තමන්ට තියෙන්න ඕනේ. මෙතන මම යහපත් උතුම් ධර්මයේ පිහිටලා හිටියද, මෙතන මම මගේ පැත්තෙන් යුක්ති ධර්මය, එහෙම නැත්නම් සත්පුරුෂ ධර්මය ආරක්ෂා කළාද? ඒ ගැන පින්වතුනි තමන්ගේ ඇතුළෙන්ම තමන්ට සැකෝපදිනවනේ මම මෙතන වැරද්දක් කරලා තියෙනවා.
මෙතන මම අසාධාරණයක් අකටයුත්තක් කරලා තියෙනවා කියලා තමන්ටම මැසිවිලි එනවා නම් හිතින් මොකද එහෙනම් කරන්න ඕනේ? දැන් බලන්න ඕනේ ඒ වැරද්ද හදාගන්න. ආ මට මෙන්න මේ දේ නිසාද මේ දුක එන්නේ නැත්තම් සදා කාලෙට ඒ පසුතැවිල්ලට යට වෙන්න ඕමනත් නැහැ. ඒ වැරද්ද වෙලා තියෙනනම් මම මේ මොහොතේ පටන් ඒ වැරද්ද යලි නොකරන්න හික්මෙනවා. ආන්න එක වැදගත්. එනිසා කවුරුවත් වෙච්ච වැරදි ගැන හිතලා පසුතැවිතැවි ඉඳලා ඒ ඔස්සේම දුකට වැටිලා වේදනා භරිත වෙන්න ඕමනා නැහැ. මිනිස් ලෝකයකට ආවේ මිනිස් ඉපදීම ලැබුණේ පින්වතුනි ඔය දුක් විපත් ලැබෙන මාමත් වෙනස් කරගන්න. එනිසා ඒ ගැනත් ඉතා හොඳ අවබෝධයක් හැමෝටම තියෙන්න ඕන. එනිසා තමන්ගේ ජීවිතය තමන්ටම හිතලා සැනසෙන්න පුළුවන් තැන පවත්වන්න. ඒ අතර හදවත ඉතාම වැදගත් තැන. හදවත ඇතුලේ ඒ පිරිසුදුකම තියාගෙන ලෝකෙට වැහිලා වහලා හිටියත් පින්වතුනි ඇතුළ තමන්ට විවරයිනේ. තමන් දන්නවනේ කළ දේ, නොකළ දේ, නොකී දේ, කී දේ. එතකොට ඒවා අතර යහපත එහෙම නැත්නම් කුසල් ගොඩ වැඩි නම් ඔබට දුක් හිතන්න දෙයක් නෑ. අකුසල් ගොඩ වැඩි නම් පසුතැවිලි වැඩකුත් නෑ. දැන් දක්ෂ වෙන්න ඕනි මේ මොහොතේ මේ ඇසෙල්ලේ ආයමත් ඒ අකුසල් ගොඩට අකුසල් එකතු නොකරගෙන ඉන්න. ඒ පව් ගොඩට පව් එකතු කර නොගෙන ඉන්න. ඒ පව් හීන ගති පුරුදු අදහස් අත්හරින්න. නැත්තම් ඒ කෙලෙස් ආතුරත්වයෙන් අතමිදෙන්න. ක්ලේශාතුර, කාමාතුර, කෝධාතුර භාවය පුද්ගලයෙකුගේ සදාකාලික සැනසෙල් නැති කරන්න පුළුවන්. ඒක නිසා ඒ පුද්ගලයා දක්ෂ වෙන්න ඕනි මේ අමා ධර්මයේ හෙද්දී යුක්තියේ පිටාන දැන් බලන්න එදා අර කුමරු එහෙම නැත්තම් ඒ කුමාරිකාව යහින්සක ජයම්පතේ යුවලට එල්ල වෙච්ච ජීවිත බිහිසුණුම මොහොත. දන් ගෙඩියට අරන් ගියා, කසාපහරවල් කීයක් කෑවද, ලේ පුපුරන්න ගුටි කෑවා, කරපු කිසිම වැරැද්දක් නැහැ. එච්චර කසාපහර කද්දි ලේ පුපුරන්න, ඉරිතලෙන්න, වෛරම් මතු වෙන්න, පහර බදින්දි පවාර කුමරුගේ හිතේ වෛරයක් නැහැ. රජතුමාගෙන හිත හදාගත්තේ කොහොමද? මේක මගේ කර්ම දෝෂයක්. මමත් පෙර සංසාරේ ওই විදියට කාට කාට හරි වැරදි කරලා ඇති. ඒකනේ මට මේ දුක ආවේ. ආන් එහෙම හිතුවා. ඔන්න ඕක තමයි පෙන්වතුන් හිතන්න ඕනේ දේ. අපේ ජීවිතේ දුකක් විපතක් බාධාවක් වෙනකොට ඉස්සෙල්ලාම මොහොම කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි හික්මීම ඇති වෙන්නේ. දැන් අපි හිතමුකෝ මොකක් හරි විපතක් එනවා. කවුරු වාරි අභූතෙන් චෝදනා කරනවා. හිතන්න ඕනේ මමත් අභූතෙන් චෝදනා කළා ඇති. ඒකයි මට මේ අභූතෙන් චෝදනායි. එහෙම හිතනකොටම ඒ තුල ඇති වෙන තියෙන ප්‍රශ්නයේ සෑහෙන මට්ටමකට අඩු වෙනවා. හිතේ ඇතිවන සෑහෙන වේදනාවක් නැති වෙනවා. එතකොට විසඳ ගන්න තියෙන තව සුළු කොටසයි. ඊළඟට විසඳ ගන්න ඕනේ මොකද්ද? මම මේ තත්වයෙන් අත මිදෙන්න කල්පනා කරනවා. මම පෙරලා චෝදනා කරන්නේ. පෙරලා වෛර කරන්නේ. මම නිහඬව මේ අවස්ථාවට මුහුණ දෙනවා. ඒ වගේම මෛත්‍රියෙන් යුක්තව කල් ගෙවනවා. ඕන ඔය විදිහට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒ ඒ ආකාර තියෙනවා. මේක එකම ආකාරය කියන එක නෙවෙයි. සමහර අවස්ථාවල විවිධ ක්‍රියාමාර්ග ගන්න බෑ. හැබැයි සත්පුරුෂ භූමිය ඉක්මවා යන්නේ නැතුව වෛරයට පෙරලා වෛර කරන්න නැතුව අක්කෝධේන දිනේ කෝධා මෛත්‍රයෙන් තමයි වෛරය දිනන්න ඕනේ. අසාධුන් සාධුනා දිනේ අසත්පුරුෂයා දිනන්න ඕනේ සත්පුරුෂ ධර්මයෙන්. ඒ වගේම දිනේ කදරියන් දානේන මසුරුකම, ලෝභකම, තද මසුරුකම මේ ඔක්කොම යටපත් කරන්න තියෙන දන් දීලම. ආන්න එකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. සත්‍යේනාලික වාදිනම් කවුරු හරි කෙනෙක් බොරු කිය කියා මුලාවට හෙලහෙලා ඊළඟට බොරුවෙන් අපව යටපත් කරන්න හදනවා. අපිත් බොරු කියලා හරියන්නේ සත්‍ය කතා කරන්න ඕනේ. ඒකත් අවස්ථාන රූපීව සුදුසු ආකාරයෙන් විමසා බලන්න. ඔන්න ඔහොම තමයි පින්වතුනි මේ ලෝකය තුළ අපට ජයග්‍රහණය ලැබෙන්නේ. එදා අර කුමරුටයි කුමරිටයි රජකම ලැබුණා. ලැබුණේ මෛත්‍රිය නිසා, සයිවසීම නිසා. ඒ හදවත් තුළ පිරිසුදු ගුණයක් තිබුණ නිසා. වීථි සංචාරය කරපු රජතුමා නොසිතුව ඇපිල්ලක දන් ගෙඩිය බෙල්ල කැපුණා. ඔන්න බලන්න ආයුක්තිය. එනිසා ආයුක්තියට හැමදාම ආයුෂ නැහැ. එනිසා ඒවායින් කම්පා වෙන්නත් එපා, ඒ වගේන් ආඩම්බර වෙන්නත් එපා, ඒ වගේන් උමුතු වෙන්නත් එපා. එනිසා ඔබ ඔබේ හිත මේ ධර්ම මාර්ගයේ තිරසාරව පිහිටවන්න හයිය හදාගන්න. මේ හැම මුණ ගැසීමක්ම අපට සිද්ධ වුණේ ධර්මයේ හැසිරෙන්න පින්වතුනි. ඇස් දෙකක් ලැබුණා, කන් දෙක ලැබුණා, ඒව විකල වෙලා නැහැ, කතා කළ හැකි කටක් ලැබුණා, අතේ පයේ ගතේ දෑතේ කිසියම් ඌම සවිබලයක් තාම තියෙනවා. කන්න බොන මොනවහරි, අඳින්න පළඳ දෙන්න මොනවහරි, ඉන්න හිටින තැනක් කොතන හරි කාටත් තියෙනවා. මේ අවම පහසුකම් ටිකෙන් උපරිම අර්ථයක් ලබන්න කටයුතු කරනව හැර උපරිම සැපත සැනසෙල්ලක් ලබන්න කටයුතු කරනව හැර පින්වතුනි ඉරිසියාවෙන්, කුහක කමින්, ක්‍රෝධයෙන්, අනුන් කඩා වැටවීමෙන් මේ වගේ පළක් නැහැ. නිසා තමන්ම තමන්ට සතුරෙක් නොවි, තමන්ම තමන්ට මිතුරෙක් වෙන්න මේ උලාන ධර්මයේ ඔබ පිළිထන්න කියලා මේ මොහොතේදී බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරන මේ උදෑසන පින්බර වේවා.
මේ දවස භාසනාමන්ත වේවා. ඔබ යන ගමන ඒකාන්තෙන් ජයග්‍රාහී ගමනක් වේවා. ඒ උදෙසා මේ උලාර පින නැමැති ධනය මග වියදම්සේ ඔබට හිමි වේවා කියලා මම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ආකාසත්තහා ච බුම්මත්තහා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උලාර ධර්මය දේශනා කිරීම ශ්‍රවණය කිරීම මෙනෙහි කිරීම මහා පිනක්. එපින් බලයෙන් හැම දිනාම සුවපත් වෙත්වා. ලක්වාසිනෝ වාසී පොදු මහා ජනතාව මේ අමා දහමින්ම සැනසෙත්වා, මේ අමා දහමින්ම රැකෙත්වා, උතුම් තිසරණේම ආශිර්වාදයේ පිළිසරණ ලැබෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සංග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු.